අපි දන්නවා ඒ වශයෙන් මේ තත්ත්වෙන් බාල ආනායනික පාසල් උපකරණ නිසා පාසල් දරුවන් දැඩි සෞඛ්‍ය අවධානයක පසු වෙනවා කියලා මේ පහුගිය දවස්වල මාධ්‍ය වාර්තා පළමුව. ඒතර ලංකා ගුරු සංගමයේ මේ මේ පිළිබඳව දැනුවත් කරගෙන තියෙනවා. ඔව් පැහැදිලිවම අපි දන්නවා අද වෙනකොට මේ ජනතාවගේ ජීවන තත්ත්වයන් උසස් කිරීමට මේ ආණ්ඩුවේ හැකියාවක් නැහැ. අද සම්පූර්ණයෙන්ම සෑම තත්ත්වයක්ම විනාශ වෙලා තියෙන පාලනයක් නැහැ රටේ. ඒකේ යම් කිසි විදිහක පාසල් උපකරණ වෙන්න පුළුවන්, ආහාර වෙන්න පුළුවන්, වෙනත් කාරණා වෙන්න පුළුවන්. කිසි ලෙසකින් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. අද පාලනයක් නැති තත්ත්වයක් තුළ තමයි රට තියෙන්නේ. ඒ තත්ත්වල හැබැයි මේ වගේ ළමයින්ගේ පොත් පෑන් සියල්ල වගේම සපත්තු රෙදි වගේම ඒ වගේම අභ්‍යාස පොතේ ඉඳන්ම අද නිවැරදිව යම් කිසි විදිහක ප්‍රමිතියෙන් තොර උපකරණ තමයි තියෙන්නේ. ඉතින් මේවා නිසා ළමයින්ට පීඩාවකට පත් වෙනවා. මොකද ලාභ දේවල්. මොකද ළමයින්ට ඉතින් ඇත්තටම දැන් මේ තත්ත්වල ව්‍යාපාරිකවත් ලාභයක් ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම ඔවුන් බලන්නේ ඇත්තටම ප්‍රමිතියෙන් බාල දේවල් අර විකුණලා ජීවත් වෙන්න. ඉතින් මේක මේ තත්ත්වල මේවායින් ඇත්තටම ගුණාත්මක භාවයෙන් තොර භාණ්ඩ පරිහරණය කිරීම තුළ දරුවෝ ඇත්තටම අනතුරුදායක තත්ත්වයට පත් වෙන එක වළක්වන්න බෑ කියන එක අපි පැහැදිලිවම කියන්න ඕනේ. ඔය ඒ වගේ තමයි මේ උඩ කැඩෙන හරියට ලියවෙන්නේ නැති පැන්සල් වගේම මේ ආනායනික මේ පාට පැන්සල් කියන්නේ හරියට පාට ගෑවෙන්නේ නැති පාට පැන්සල් වගේ දේවල් නිසා දරුවන්ගේ අධ්‍යාපනයට බලපෑමක් වෙන්න පුළුවන්. එතකොට මේ සම්බන්ධව ගුරු ප්‍රජාව දැනුවත් කරන්න මොන හරි පියවර ආදන් තියෙනවද? නෑ ඇත්තටම අපි දැන් මේ සම්බන්ධයෙන් ගුරුවරුත් එක්ක සාකච්ඡාවක් අපි ආරම්භ කරලා තියෙන්නේ. මොකද මේක ලොකු ප්‍රශ්නයක්. මුදල් දීලා ගන්න උපකරණ ආණ්ඩුව තමයි යම්කිසි ප්‍රමිති ආයතනයක් තියෙනවා. ප්‍රමිති ආයතනයේ වගකීමක් තියෙනවා මේ පාසල් උපකරණ මේවැය ප්‍රමිතිය සොයා බලන්න. ඉතින් ඔවුන් ඒව කරනවද නැහැ. ඉතින් යම්කිසි දෙක අපි දන්න සමහර වෙලාවට ප්‍රදර්ශනාත්මක දේවල් වල තමයි මේගොල්ලෝ නිරත වෙලා ඉන්නේ. නමුත් මේ වගේ ඇත්තටම ජනතාවට බලපාන උපකරණ භාෂා භාණ්ඩ සම්බන්ධයෙන් ඔවුන්ගේම වැඩි අවධානයක් නැහැ. ඒක නිසා ගුරුවරුන්ට අපි බලනවා පොඩ්ඩක් ගුරුවරු හරහා යම් කිසි තත්ත්වයෙන් බාල උපකරණ පිළිබඳ සොයා බැලීමක් කළා. ඒකට හරිව පියවර ගන්න අපි ගුරු සංගමයක් කරන සූදානම් වෙලා ඉන්නේ. පාසල්වල පොත්වයිස්තු සඳහා දෙමව්පියන්ට උපදෙස් ලබා දීමේදී මේ මිලදී ගන්න පාසල් උපකරණවල ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් වෙන ලෙස උපදෙස් දෙන්න ගුරු සංගම්වලට හැකියාවක් තියෙනවද? දැන් පෑදලියම ජනතාව දැනුවත් කරන්න අපිට හැකියාවක් තියෙනවා. මොකද අපි දන්නවා ඒක. ඒක නිසා අපි කියන්න ඕනේ කාරණාව තමයි දැන් මේ දැන් නව පාසල් වාරයක් ආරම්භ වෙනකොට පෑදලියවම තියෙන ප්‍රශ්නයක් තමයි අලුත් පොත්පත්, අලුත් පාසල් උපකරණ. දැන් මේ වට සඳහා දැනටමත් දෙමව්පිය පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ පීඩාවන් දුරු කරන්න ඇත්තටම ඒ උපකරණවල අඩු ගානේ භාවිතා කරන කාලයවත් වැඩි කරන්න නම් ඒ උපකරණ ප්‍රමිතියෙන් යුතු උපකරණ බවට පත් වෙන්න ඕනේ. ඒක නිසා මේවා සොයා බලන්න අඩු ගානේ ප්‍රමිති ආයතන ඒවා ඒ අදාළ අංශ වෙළඳපොළ වැටලීමක් කරලා ආඹ පරීක්ෂාවක් කරලා මේවට විසඳුම් හොයුවේ නැත්නම් දරුවන්ටයි දෙමව්පියන්ටයි මේක බරක් වෙනවා. මොකද නැවත නැවත ඒ උපකරණ ගන්න එනවා මේ ප්‍රමිතියෙන් දොර උපකරණ ලැබුණාම. වතුර බෝතල් සහ කැම්පෙට් සම්බන්ධව අන්තර්ජාතික ප්‍රමිතිය තමයි අංක 5 සඳහන් ප්ලාස්ටික් වලින් නිපදවූ උපකරණ භාවිතය කරන්න කියන එක. මොකද ඒක දරුවන්ගේ සෞඛ්‍යට ඍජුවම බලපාන දෙයක්. ඒතකොට මේ නමුත් දැන් වෙළඳපොළේ තියෙන කැම්පෙට් සහ වතුර බෝතල් බොහොමයක් ප්‍රමිතියෙන් නැති දේවල් තියෙනවා. අඩු මිලට මේ ආනානික දේවල් බාලකත්වයේ වගේ දේවල්. නෑ ඇත්තටම දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් දෙමව්පියන්ට වතුර බෝතල් වූ කුමනාර උපකරණ ගන්න යනකොට ඔවුන් බලන්නේ ඇත්තටම ලාභ දේ ගන්න. එතකොට දැන් මෙතනදී වෙළඳ දැන් මේ තියෙන දැන් ඔය කියන ප්‍රමිතියෙන් යුතු ප්ලාස්ටික් උපකරණ ගන්නකොට ඒවයි මිල ඉයලයි. එතකොට දැන් එක්කෝ රජය ඒව පාලනය කරන්න ඕනේ. එහෙම නැත්නම් වෙළඳ පොළ වැටලීමක් කරලා බලන්න ඕනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ප්‍රමිතියෙන් යුතු ඒ කියන්නේ කෑම පෙට්ටි ඒ වගේම ජල බෝතල් මේවා මිල අධිකයි. ඒවා ලබා ගන්න බෑ. එක්කෝ රජය මැදිහත් වෙලා මේකට සහනයක් දෙන්න ඕනේ. ඒවා නිෂ්පාදනය කරන අයට සහන දෙන්න ඕනේ. සහන දීලා මේ උපකරණවල මිල පාලනයක් ගේන්න ඕනේ. මේ මිල පාලනයක් නැති වුණාට පස්සේ ප්‍රමිතියෙන් යුතු උපකරණ ගණන් වැඩි වුණාම ජනතාව අපි දන්න අතිබෞතරයක් ළමයි අපි ගත්තොත් ලංකාවේ ළමයි ගත්තොත් මේ ඉන්න 43 ලක්ෂයක් කියන ළමයින්ගෙන් අතිබෞතරයක් කියන්නේ ඇත්තටම දුප්පත් ළමයි. ඒගොල්ලන්ට මේ ප්‍රමිතියෙන් යුතු උපකරණ ගන්න හැකියාවක් නැහැ. මොකද ඒගොල්ලන්ට ක්‍රය ශක්තියක් නැහැ. ඒක නිසා මේ එක්කෝ මේ ක්‍රය ශක්තිය ඇති කරන්න ඕනේ ආණ්ඩුව. එහෙම ආණ්ඩුව ඇති කරන්නෙත් නැහැ. එතකොට ඒක නිසා පැහැදිලිව අපි දන්න දේ තමයි
ජනතාව බලන්නේ දරුවට මොකක්කෝ අරන් දෙන්න. ඒක නිසා වුන් දැනුවත් කරත් ආර්ථික හැකියාවක් නැත්නම් කොහොමද මිලදී ගන්නෙ? ඒක නිසා රජය වල වහම මැදිහත් වීමක් කළ යුතුයි කියලා අපි කියන්නේ. හැබැයි මේ රනිල් රාජපක්ෂ රජයට එවැනි හැකියාවක් නැහැ. ඒක නිසා තමයි ජනතාවට වෙන්නේ මොවුන්ව පළවහරින්න. ඔව් පැහැදිලිවම අපි වගකීමක් අපිට තියෙනවා. අපි මේවා ගැන කතා කරනවා. විශේෂයෙන්ම අපි අධ්‍යාපන ඇමතිවරයාටත් අපි පෙන්ලා දීලා තිනවා මේ පාසල් උපකරණ සම්බන්ධයෙන්, ඉවා සහන මිලට ලබා දීම සම්බන්ධයෙන්. ඉතින් ඔහු සඳහන් කරේ අභ්‍යාස පොත් අර මොකද්ද රජයේ මුද්‍රණ ලිපිගත සංස්ථාවෙන් ගහලා දෙනවා කියලා. එහෙම හැකියාවක් නැහැ. එහෙම ඒවට එහෙම රටේ සමස්ත ළමයින්ට ඔය කරන්න හැකියාවක් නැහැ. ඉතින් අපි දැක්ක පෞගිය කාලේ ළමයින්ට අඩු මිලට සපත්තු අරන් දෙන්න වැඩපිළිවෙලක් හදනවා කියලා අර රංජිත් සියඹලා පිටිය ඇමතිවරයා කිව්වා. කතා කරා දුන්නද? එහෙම මොකද දුන්නේ නැහැනේ. ඉතින් මේවා නිකන් හුදු ප්‍රකාශ පමණයි. අද මේ විතරක් නෙමෙයි ආහාරත් බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන ළමයින්ට. මොකද ඒ ආහාරවල ඒ ආහාරවල යෙදෙන රසකාරක මේවායේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේවා ගැන සොයා බැලීමකුත් නැහැ. ඉතින් ඇත්තටම දරුවෝ අපි දන්නවා දැන් මේ සියලු දේ වලින් රටේ අනාගතය තමයි දරුවෝ කියන්නේ. රටේ අනාගතය විනාශ වීම තමයි වෙන්නේ. ඉතින් මේක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම අපි දන්නවා මේ දිනවල බරපතල අර්බුදයකුත් තියෙනවා. මොකක්ද? සාමාන්‍ය පෙළ සමත් ඉහළින් සමත් වෙච්ච ළමයි උසස් පෙළට යනවා. දැන් උසස් පෙළට යනකොට දැන් මොකද වෙලා තියෙන්නේ? එම පාසලේ උසස් පෙළ කරන්න සල්ලි අය කරනවා. ඊළඟ උසස් පෙළ ළමයින්ගිට යන ප්‍රධාන ජනප්‍රිය පාසල්වලත් විශාල මුදලක් අය කරනවා. ඉතින් දැන් මේක බරපතල ප්‍රශ්නයක්. දෙමව්පිය කොහොමද වියදම් දරන්නේ? දැන් මේ වගේ මේවා පැමිණිලි කරාම අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන් මේවට දිරිගැන්වීම කරන්නේ ඇයි? පාසලේ එදිනෙදා නඩත්තුවට අවශ්‍ය වියදම දෙන්නේ නැත්තම් ආණ්ඩුව ඒ වියදම දෙමව්පියන්ගේ එකතු කිරීම තමයි වටෙන් කරන්න යන්නේ. ඒකට දෙන අවකාශය පාවිච්චි කරලා තමයි මේ මුදල් ගැරීම සිද්ධ වෙන්නේ. එතකොට ඒක නිසාම රජය ඒව නෑසුණු කන්ව ඉන්නවා. ඉතින් මේකෙන් වෙන්නේ මොකද්ද? ඒවට දිරිගැන්වීමක් ලැබෙන්නේ. ඒක නිසා වහම ඒ සම්බන්ධයෙන් සොයා බලන්න ඕනේ. මොකද අධ්‍යාපනය කියන එක නිදහස් අධ්‍යාපනයක් මේ රටේ තියෙනවා නම් මේ වගේ දෙමව්පියන්ට බරක් කියන විදියක් නැහැ. එන්නේ එන්නේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව දෙමව්පියන්ට අධ්‍යාපනයේ බර වැඩි කරන එක තමයි කියන්නේ. නමුත් ඒක බර අඩු කරන්න එක්කෝ නීතියක් ගේනවා, තියෙන චක්‍රලේඛ අනුව මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් සොයා බලන්න ඕනේ, භාණ්ඩවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සොයා බලන්න ඕනේ. මේ දෙකම කරන්න නැත්තේ කොහොම හෝ මේ කටයුතු ඉස්සරහට ගෙන යන්නයි ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ. අපි දන්නවා දැන් මේ පහුගිය කාලේ රටේ තිබිච්ච මේ ආර්ථික රඩවැටීම බංකොලොත්භාවයක පාසල් දරුවෝ පාසල් වලට එන එක විශේෂයෙන්ම දිවි පාසල් වල එන බොහොම ලෙස අඩු වෙලා කියලා මාධ්‍ය වාර්තාවල මෙහෙම අපි දැනගත්තා. එතකොට දැන් මේ ආණ්ඩුව අලුතෙන් ඉදිරිපත් කරන වැඩිපුරම හැම දෙයකටම වැඩිපුරම බඳිනවා කෑම බීම ඒ කියන්නේ දෙමව්පියන්ට තවත් අමාරු තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම පාසල් උපකරණ ගන්න කියවන පොත්පත් ඒවටත් පැහැදිලිවම වෙනම එක. දැන්ටමත් අපි දන්නවා පාසල් පැමිණීම අඩු වෙලා තියෙන ප්‍රධානම හේතුවක් තමයි ළමයින්ට පෝෂණය අවශ්‍ය පෝෂණය නැතිකම. දෙවෙනි එක තමයි ප්‍රවාහන වියදම් වැඩිවීම. මේ කාරණාත් එක්ක දෙමව්පිය බරපතල පීඩාවට පත් වෙලා ඉන්නේ. අපි ඇත්තටම අධ්‍යාපන පද්ධතිය ගත්තොත් අධ්‍යාපන පද්ධතිය අවාස පරිධියේ ඉන්න පාසල්වල දරුවෝ තමයි මේ පීඩාවට පත් වෙන්නේ. අවාසිදායක ආර්ථික මට්ටම්වල ඉන්න දරුවන්ගේ දෙමව්පියෝ තමයි දරුවන්ට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. ඒ දෙමව්පියන්ට ළමයින්ට සාහන දෙන විදියක් නැහැ. මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනතාව ඌරන් කාලා ජීවත් වෙන්න යන ආණ්ඩුවක් මේක. මේගොල්ලන්ට වෙන විකල්පයක් නැහැ. මේගොල්ල කරන්නේ මොකද? ජනතාවගේ එක පැත්තකින් බදු අය කරනවා. ඒ බදු වලින් තමයි මේගොල්ල ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, සුබ සාධනය මේගොල්ලන්ට අදාළ නැහැ. මේගොල්ලන්ට අදාළ මේගොල්ලන්ගේ පැවැත්ම පමණයි. අපි දන්නවා රාජපක්ෂ රජය පැහැදිලිවම මෙරට බංකොලොත් කළා. ඔවුන් මේක බංකොලොත් කළා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයම නියෝග කියලා තියෙනවා නමින්ම මේ අය සම්බන්ධයෙන්. එතකොට දැන් මේගොල්ල කොහොමද රටක් ගොඩනගන්නේ? රටක් ගොඩනගන්න හැකියාවක් තියෙනවද මේගොල්ලන්ට? හැකියාවක් නැහැ. ඉතින් හැකියාවක් නැති අය
රනිල් වික්‍රමසිංහව අල්ලගෙන රනිල් වික්‍රමසිංහ ඉස්සරහට දාලා මේගොල්ලෝ හිතන් ඉන්නවා මේ රටේ ජනතාවට අලුත් දැක්මක් දෙනවා කියලා ඒගොල්ලෝ ව්‍යාජ දැක්මක් මේ ගෙනියන්නේ. ඒක නිසා සම්පූර්ණයෙන්ම 2024 අවුරුද්දේ මේ රටේ අධ්‍යාපනය කඩා වැටීමේ වසරක් දැනට කඩා වැටීම තවත් තීව්‍ර වෙන වසරක් යට තමයි අපි දකින්නේ. ඒක නිසා විකල්පයක් නැහැ අපිට තියෙන්නේ දෙමව්පිය සම්බන්ධ කරගෙන මේකට ඉරිව ක්‍රියාමාර්ග ගැනීම පමණයි.